ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ රජය රැකිය අපේ YouTube channel එකට. ඉතින් තවමත් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට video එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ cleaning job vacancy එකක්. ඒ කියන්නේ cleaners ලාට light duty job vacancies ගැන. ඉතින් මේ vacancy එකක් තියෙන කැනඩාවේ. ඉතින් ඔයාලට සුදුසුකම් සහ experience එකක් නැතුව apply කරන්න පුළුවන් job vacancy එකක් තමයි මේක. ඉතින් මේ vacancy එක තියෙන්නේ job details ඉදිර තියෙනවා Gibsons වල තමයි තියෙන්නේ කැනඩාවේ. salary එක පැයකට ඩොලර් 19ක් හම්බ වෙනවා. අපි බලමු ඒ කියන්නේ පැයකට ඩොලර් 19ක් හම්බ වෙනවා. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් පැයකට 5092ක් වගේ හම්බ වෙනවා salary එක. ඔයාලට සතියට පැය 30ක් වැඩ කරන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවොත් ඔයාලට මාසෙට 611,000ක් වගේ salary එකක් අරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා 25%ක taxes කැපෙනවා ඒ රටේ. එතකොට ඔයාලට සාමාන්‍ය 1,400,000ක් අතර salary එකක් අරගන්න පුළුවන්. ඉතින් permanent employees ලා විදිහට ගන්න. ඉතින් මේ vacancies වල තියෙන වැදගත්කම විශේෂත්වය තමයි ඔයාලට visa එකට apply කරන්න කිසිම මුදලක් අය වෙන්නේ නැහැ සහ ඔයාලට තනිවම visa එක apply කරලා ඒ රටට යන්න පුළුවන්. එතකොට ඒජන්සි එකකින් යනවට වඩා ගොඩක් අඩු මුදලකින් ඔයාලට යන්න පුළුවන්. මොකද ඔයාලට වීසා එකත් අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒ අදාළ කැනඩියන් කම්පැනිකින් ඔයාලට වීසා ඔෆර් එකක් එවන නිසා. ඉතින් ඔයාලගේ ලැන්ග්වේජ් එක ඉල්ලන්නේ ඉංග්‍රීස් ලැන්ග්වේජ් එක. এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් එහෙම මොනවත් ඉල්ලන්නේ නැහැ. සර්ටිෆිකේට්, ඩිග්‍රී, ඕ ඩිප්ලෝමා මේ කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. ඔයාලා ඕ ලෙවල් ඒ ලෙවල් කරලා තියෙනවා නම් ඒ සර්ටිෆිකේට්ස් ඕනේ. ඒ දේවල් ඉන්ක්ලූඩ් කරලා ඔයාලගේ CV එක ප්‍රොෆෙෂනල් ටයිප් එකකට හදාගෙන ඔයාලට පුළුවන් ඇප්ලයි කරන්න. ඉතින් රෙස්පොන්සිබිලිටීස් ඉදිර තියෙන්නේ ඔයාලට අතු ගන්න, මොප් කරන්න, ඒ වගේම බිම වොෂ් කරන්න, පොලිෂ් කරන්න, ඒ වගේම ෆර්නිචර්ස් වල ඩස්ට් අයින් කරන්න, ඒ වගේම වැක්කුම් කරන්න, windows wash කරන්න, walls wash කරන්න, ceilings wash කරන්න, ඔය වගේ දේවල් තියෙන්නේ. ඉතින් මේ vacancy එකට apply කරන්න ඔයාලා play store එකට යන්න, ලොකු ලොක්ක කියලා search කරන්න. එතකොට ලොකු ලොක්ක app එක එනවා. ඉතින් ඒ app එකේ ඔයාලට රජයේ රැකියා වගේම විදේශ රැකියාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් විදේශ රැකියාවන් තියෙන්නේ පළවෙනිම category එකේ තියෙන විදේශ රැකියා කියලා එකක්. ඒක click කරලා අතුලට ගියම ඔයාලට ගොඩාක් පුළුවන් vacancies බලාගන්න විදේශ රැකියාවන්. ඉතින් අප්ලයි කරනකොට ඔයාලා අදාළ මොකක් හරි වේකන්සි එකක් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඒ වේකන්සි එකේ ඩීටේල්ස් වල යටම තියෙනවා how to apply කියලා link එක. ඉතින් ඒ link එක තියෙන කැනඩියන් ඒ අදාළ කම්පැනි එකේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ CV එකයි cover letter එකයි submit කරලා සමහර කම්පැනිස් වලින් යාලා ඉල්ලන විස්තර ටිකක් තියෙනවා ඒ දේවල් ඇතුළත් කරලා ඔයාලට පුළුවන් apply කරන්න. ඉතින් ওই විදිහට තමයි apply කරන්නේ. ඊට පස්සේ ඔයාලට එයාලගේ මොන හරි reply එකක් ආවොත් ඒ කියන rules and regulations එක්ක ඔයාලට පුළුවන් step by step ඔයාලගේ visa එක හදා ගන්න. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාගේ යාළුවොත් එක්ක share කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.